අපි ආරම්භයේදීම හැරෙන්නට ඕනේ සම්පත් අය දිහාවට පොඩ්ඩක්. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ටත් මොනෑම මොහොතක මෙවැනි අත්දැකීමක් එන්නට පුළුවන්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න මේ කතාව කාංචනා මේක මේ විශේෂ කාරණාවක් තන ඒ ආයතනය කියන්නේ නැතුව මෙයාට ෂෝටිට්ස් ගන්න ඕනේ හිතලා මෙයයි පුතයි අයියයි පුතයි නේ අක්කා හිටියේ නැහැ නේ නේ අක්කා හිටියේ නැහැ නෑ නේ ඔයයි පුතයි ගියා එක්තරා තැනකට එතනදී ඔයාට ඒකේ සේවකෙක් මුණ ගැහිලා පුදුමාකාර සේවයක් වාට ලබා දුන්නේ. අනේ ඒ එතනින් දැන් පොඩ්ඩක් කියන්නකෝ අපිට. සේවය දීලා තියෙන ඇඟ දෙකලා නෑ ඉතින් දැන් මේ මේ වාකිවෝ වගේ ඉතින් දැන් අක්කා වෙනම ප්‍රෝග්‍රෑම් එකකට ගියා රත්න ගණකන් මමයි පුතයි තව මේ මේ අයියාගේ වයිෆුයි දැන් වෙන වෙඩින් එකකට යන්න ලෑස්ති වෙලා හිටියේ. දැන් මෙයා ඒ වැඩේ ඉවර වෙනකන් මං කිව්වා මේ අපි ගිහිල්ලා මොනාරි බොමු දැන් තව ටිකක් වෙලා යන්න ඕනේ වෙඩින් එකට යන්න කියලා. එතකොට මේ මේ ස්ථානයේ ඉස්සරහා තිබ්බ මේ අවන්හල එතනට ගිහිල්ලා ඉතින් යනකොටම ඉතින් කට්ටිය කියලා මෙයා කළා. ඉතින් අර ටීවී එකේ දැක මොනවද ඕනි කියලා හම මම පුතාගෙන් ඇහුවා පුතා මොනවද ඔයාට ඕනි බොන්න එහෙනම් මොනවාරි කොෆි මොනවාරි දෙකක් බොමු ගියාම මම තුනක් ගියාම අර ඉතින් අර ඇතුළේ ඉන්න අයත් බොමු hina වෙලා කියලා දැන් කෙනෙක් ඇවිල්ලා ගෑල් දුන්නා. ඉතින් ගෑල් පරිම සේවයක් දෙනවා පරිම සේවයක් දුන්නා. ඉතින් ඒ ඒ අරන් ඉවරලා ඉතින් ඒ බිබි ඉන්න ගම මම ඇහුවා පුතාගෙන් පුතා මේ වට කණ්ඩත් ඕනිද කියලා. ඔව් එහෙනම් මොනවාරි පැටිස් හරි මොනවාරි එකක් මේ පැටිස් තුනකුත් අපිට එවනවද කිව්වහම ඒකත් අර එකිනා ඇවිල්ලා අපිට දුන්න. දැන් කොහොමද දීලා ගෙල්ලා දැන් කියනකොට මේ මම මෙතන ඉඳරම් ඇහුවා මේ ගාන කීයද කිව්වහම ගානත් කිව්වා ඇතින්. එතකොට අර මට දීපු එකනට මම අල්ල රුපියල් 1000කුත් දුන්නා සල්ලි දීලා මේ මේ ගෙවන්න කිව්වා. ඉතින් 300 ගානක් වගේ දෙන්නේ බිල. ඔව් 1000 දුන්නා. ඊට පස්සේ ඉතින් දැන් ඒක දුන්නා. ඊට පස්සේ අපි දැන් මෙයා එනකන් විස්තර කතා කර කර ඉඳලා ටිකක් වෙලා ඉන්නකොට මම පුතාගෙන් ආවා පුතා මේ මේ බැලන්ස් එක වට දුන්නාද කියලා කියලා මම මෙතින් ඉඳලා ඇහුවා මේ අර කවුන්ටරේට මේ සල්ලි හම්බුණා නේද? ආ ඔව් සල්ලි හම්බුණා. ඔබ බැලන්ස් එක ඩ්‍රයිවර් බැලන්ස් එක ඇයි දුන්නේ? මම කාට දුන්නේ? ඇයි අර සර්ලත් එක්ක ආපු ඩ්‍රයිවර්ට? මම මොන ඩ්‍රයිවර්ද කියලා. ඇයි දැන් අර ගෑනලා දුන්නේ? ලින්නම් අර එතන ඉන්න මිනිස්සෙක් තමයි මේ බලාගෙන ඉඳලා ආ මිනිස්සු කෙනෙක් hina වෙලා ඉඳලා ගෑල්ලා දෙනවා. දීලා 600 ගානක් ඉතුරු අරන්. 600 ගාන ඉතුරු වෙලා නැහැ. මම බලනවා. ලස්සන සිද්ධිය කියන්නේ අයියා හිතනවා මේ ආයතනයේ සේවකයෙක් කියලා. ඒ සේවකයෝ හිතනවා මේ ආපු ඩ්‍රයිවර් කියලා. කොහොමද? මම නළුවද? අන්න නළුව. ඉතින් මම ඇහුවා කොහොමද ගියේ කියලා. පස්සේ අර එහා පැත්තේ ඉන්න අය කිව්වා මේ අර එකම එනකොට අඩේ ඇතුළට ගෑනලා තියෙන කෑම අර කෑමත් ට්‍රේකකුත් අරගෙන නිකන් යනවා විදියට ගිහිල්ලා. ඉතින් මං කෝ වැඩක් නැහැ හොයලා වැඩක් නැහැ කියලා එළියට බහලා බැලුවා මිනිස්සුයා කොහෙද කියලා. ඉතින් ඊට වැඩිය ලොකු ගාණක් දුන්නත් ඒත් එච්චරයි. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ හැමෝම ටික පොඩ්ඩක් කල්පනාමය පරිස්සම් වෙන්න ඕනේ වැඩක් ඒකනේ. ඔව් ඒ හිටපු කෙනාගේ හැඩරුව තියෙන කෙනෙක් මේ ආහාර පහලේ ඉන්නවාද? අර අර කැමරා පිටපස්සේ ඉන්න කසුන් වගේ නෙවෙයිද? ඒ වගේ නෙවෙයිද? ටිකක් නෑ ඒ වගේ. ටිකක් ඒ වගේ නෑ. ඔයගෙත් ඒ වගේ උගක් ඒවා තියෙනවා පස්සේ කියන්න.